මේ මමත්වය කියන එක නේද? මම, මගේ, මට අයිති. මෙන්න මෙහෙම හැඟෙන, මෙහෙම හැඟෙන ස්වභාවය, මෙහෙම දැනෙන ස්වභාවයට මෙන්න මේකට තමයි මේ මමත්වය කියලා කියන්නේ. ඒකට තමයි මේ ආත්ම දෘෂ්ටියක් කියලා කියන්නේ. ඒකට එහෙම දෘෂ්ටියක් තියෙන, එහෙම සිතක් තියෙන, එහෙම බලවත් සකස් වෙන සිත තුළින් උපදින හැඟෙන දැනෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒක තමයි දැන් මේක හැබැයි හරියටම තමුන්ගේ සිතෙන් සිත සකස් වීම තුළින් එවෙලෙම දකින දැකලා තමයි මේක අත්දකින්න ඕන. මේ හැඟීම, මේ දැනීම දැන් බලන්න ඕගොල්ලෝ කායික හරි වාද කරනකොට ඕගොල්ලන් බලන්න පරදින්න කැමති නෑ නේද? අන්න එතකොට එතන තියෙන හැඟීම් ස්වභාවය බලන්න. එතන සම්පූර්ණයෙන්ම තියෙන කෙලෙස් ස්වභාවයක් ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ වාදයේ යන තුරාවටම සකස් වෙන්නේ ඔබේ මමත්වය. එතකොට ඔබට සිහිය නෑ. ඇත්තටම මමත්වය තියෙන වෙලාවට සිහි නෑ. මමත්වය තියෙන වෙලාවට තේරෙන්නේ නෑ තමුන්ට මේ වාදයක් කියන්නේ මේ වැඩකට නැති දෙයක් වේ සිද්ධ වෙන්නේ. මේක තමන්ට මේ අයහපත පිණිසයි පවතින්නේ, මේක අකුසලයටයි යන්නේ කියලා එහෙම තේරෙන්නේ නැහැ වාද කරනකොට, තර්ක කරනකොට. ඒක තමයි අන්න මමත්වය කියලා කියන්නේ. මේ මමත්වය කියන කාරණා ලොකු සංකීර්ණ මේ ස්වභාවයක්. ඒක මොකද මේ සංසාරයක් හදන මේ චිත්ත ස්වභාවයක් නේ මේක. එතකොට මේක තේරුම් ගන්න බැරි නිසානේ මේ ඒ සසර යන්නේ. තමුන් හරි කිය කිය වාද කරන්න ගිහිල්ලා, තමුන් හරි කිය කිය නිවැරදි වෙන්න ගිහිල්ලා, තමුන් හරි කිය කිය තමුන්ගේ මතේ පවත්වාගෙන මේ ජීවත් වෙන්න ගිහිල්ලා නේ දැන් මේ කර්ම හදාගන්නේ නේද? එතකොට අන්නේ ඒ ස්වභාවයට තමයි මේ මමත්වය කියන එක කැණිතර. මේක තමුන්ම අත්දකින්න ඕන තමුන්ගේ සිත තුළ. ඉතින් බොහෝ වෙලාවට වෙන්නේ ඒක සිද්ධ වෙන වෙලාවේදී තමුන්ට අත්දකින්න බෑ. මොකද සිහි නැති නිසා, සිහිය නැති වෙන ওই වෙලාවේදී. ඒ වෙලාවේදී අර ඒක දැකීමේ හැකියාව, ප්‍රඥාව, සම්මාදිට්ඨිය යටපත් කරගෙන අර මිත්‍යා දෘෂ්ටිය මමත්වයත් එක්ක ඉහළට එස වෙනවා. එතකොට ඒ වෙලාවට තමන් හරි කියන තැන ඉඳගෙන අසිහියෙන් අර කියවගෙන 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 යන ස්වභාවයක් තියෙනවා. සිත බොහෝම ආවේගශීලී. එතකොට අන්නේ ඒ ස්වභාවය තුළ තමයි මේ මම කියන එකක් මේ ආරූඪ වීමක් තියෙන්නේ මෙතන. එහෙම නැගිටින ස්වභාවයක් තියෙනවා. පුද්ගල ස්වභාවයක් කෙනෙක් නිකන් තමන් තුළින් නැගිටිනවා වගේ, තමන් තුළින් මේ උපදිනවා වගේ ශක්තියක් එතන එනවා. මේ එනර්ජි එකක් එන එක, එතන ශක්තියක් ගොඩ නැගිනවා මේ මමත්වය කියලා. ඒකෙන් තමයි අර සිතෙන්, කයෙන්, වචනයෙන් අපි අකුසල් කරනවා කියන්නේ යන්නේ ඒකයි. එතකොට එතන පුද්ගල ස්වභාවයක් තියෙනවා නේද? සිතෙත් මම ඉන්නෝ, එතකොට කතා කරන ස්වභාවය තුළත් මම ඉන්නෝ, වචන තුළත් මම ඉන්නෝ, ක්‍රියාව තුළත් මම ඉන්නෝ. එතකොට ඒ සියල්ලේම තුළ අන්නර මමත්වය කියන මේ ස්වභාවය, අන්න ඒක තමයි මේ මම කියලා නැගිටින්නේ. එතකොට ඒ අනුව කරන කර්ම තමයි අන්න විපාක විඳින්න සකස් වෙලා ඉව රැස් වෙනව සසරේ යනකොට විපාක විඳින්න. දැන් ඔබ මේ ජීවිතයේ ওই විපාක විඳින්නේ පෙර සංසාරවල, පෙර ජීවිතවල තමුන්ගේ සිත උන් ඔය විදියට නැගිටලා මේ කරපු කර්මවල විපාක තමයි මේ ජීවිතේ ගෙවන්නේ. හොඳ කර්ම, නරක කර්ම කියලා අපි බෙදාගෙන තියෙනවා. නමුත් ඒ ඔක්කොම පොදුවේ ගත්තම කර්ම. එතකොට මේ ජීවිතේ ඒව සිද්ධ වෙනකොට නැවත කර්ම සකස් කරන ස්වභාවය තියෙනවා. ඒව නිසාත් නැවත කර්ම සකස් කරනවා, අලුත් කර්ම හදනවා. එතනත් අන්න අර විදියට මම ආරූඪ වෙලා අර එහෙම පුද්ගල ස්වභාව. දැන් මේ තමුන්ට මේව බොරුද ඇත්තද කියලා තමුන්ට අත්හදා බලන්න පුළුවන් නෑයි තමුන් තුළ සිද්ධ වෙන දේනේ. දැන් මේ තමුන්වනේ ගවේෂණය කරන්නේ එහෙම වෙන හැටි. තමන්ගේ සිත ලොකු කාර්යක් තියෙනවා උගලන්ට කරන්න. සම්මාදිට්ඨිය තුළ, ප්‍රඥාව තුළ බොහොම ලොකු කාර්යක් තියෙනවා. මේ නිවන කියන එක ලේසියෙන් මේ මෝඩකමට තර්ක කළා, වාද කළා, තමුන්ගේ ඒ මෝඩයත් එක්ක ජීවත් වෙලා ඒ මෝඩය වාරූඪ කරගෙන නිවන් දකින්න බෑ.
බොහෝම මේ විසලවන්තව බොහෝම ප්‍රඥා සම්පන්නව මේ මමත්වය මේ දැකලා තේරුම් අරගෙන ඒකෙන් ඉවත් වෙන්නේ එතකොටයි. නැත්තම් මේක තේරුම් ගන්න නැති තාක් කල් ඒකෙන් ඉවත් වෙන්න බෑ. මම දැකලා දෙනවා බොහෝ මේ විශාල ධර්ම කාරණා කතා කරනවා, ගහ ගන්නවා වගේ, මේ මරා ගන්නවා ටික වෙලාවක් ගිය ගමන් මොන වචන වලින් වාද වලින් තර්ක විතර්ක වලින් අධර්මයට ගිහිල්ලා දන්නේත් නැහැ. ඒත් නවතින්නේ නැහැ තමන්ගේ මතයම එල්ලිලා ඉඳගෙන. අන්න ඔන්න ඔය මමත් ඕකට තමයි මමත්වය කියන්නේ, ඕකට තමයි මේ බුදුරජාණන් වහන්සේ කිව්වේ දුකයි කියලා. ඕක තමයි අවබෝධ කරගන්න කිව්වේ. උතනිනු අයින් වෙන්න කිව්වේ. උතන අයින් වෙන්න ඕන තැන, ඔය ඉන්න ඕන තැන නෙමෙයි ඕක. ඒක නිසා අන්න ඒක තේරුම් ගන්න, ඒකට තමයි මේ මමත්වය කියලා කියන්නේ. මේ ඕගොල්ලෝ මමත්වය කිව්වමත් ඒකටත් එන වාද. මොකද තමන් තුළ සිද්ධ වෙන දේ දකින්නේ වාදයේ තුලත් ඉන්නේ මම කියලා, මමත්වය කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා අන්න එහෙම ටික 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 මේ තේවල් තේරුම් ගන්න උත්සාහ කරන්න. තමන් මොකක් හෝ දෙයකට මේ යනවනම් සාකච්ඡාවකට එතන මම වෙනවා. ඉතින් එතන ඒ ස්වභාවය, පෘථග්ජන මානසික ස්වභාවය, ඒක ඒ මමත්වය තුල අන්තවාදී වුණොත් තමයි අකුසලයට යන්නේ. ඉතින් ඒ තුල අන්තවාදී නොවී ඒක තේරුම් අරගෙන එතන ඉවත් වෙන තරමට තමයි තමු ප්‍රඥා සම්පන්නව නිවෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක තමයි තේරුම් ගන්න ඕනේ.